අයිබෝවන් වෙනද වගේ මෝලව ගොඩක් අදරින් මගේ චැනල් එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං අරගෙන ආවේ ඕනෑම ගවුන් ඩිසයින් එකක් මහගන්න. බේසික් බ්ලොග් එක නිවැරදිව ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම මේ විදිහට කොළයක් අරන් තියනවා. මේ කොළේ දෙකට නවාගෙන තියනවා මේ විදිහට. හැට කොටසේ බ්ලොක් එක සම්පූර්ණයෙන්ම කොළේ මට ඇඳගන්න අවශ්‍ය නිසා තමයි මම මේ විදිහට කඩදාසිය දෙකට නවාගෙන තියෙන්නේ. මම මුලින්ම ඇඳගන්නේ ඉදිරිපස පළුවේ පතරම. කඩදාසියේ ඉහළින් මම මුලින්ම මේ විදිහට හරස් රේඛාවක් ඇඳගන්නවා. දැන් උරහිස මිනුම තමයි අපි මුලින්ම ලකුණු කරන්නේ. මගේ උරහිස මිනුම තියෙනවා අඟල් 14ක්. මේ 14 දෙකෙන් බෙදාගෙන මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා මෙන්න මේ රේඛාවේ මේ විදිහට මාක් කරගන්න අවශ්‍යයි අපි මුලින්ම. මේ තමයි අපේ උරහිස් රේඛාව. මම අඟල් 7 හමාරත් එක්ක මේ විදිහට එක ලියා ගන්නවා. එතකොට ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි මේක. අපේ උරහිසේ හැඩයක් තියෙන නිසා ඒ හැඩය ගන්න උරහිස ලකුණු කරපු තැන ඉඳලා පහළට නැවත අඟල් 1.3 කාලක ප්‍රමාණයක් පහත් කරලා මාක් කරගන්නවා මේ විදිහට. උරහිස පහත් කරපු තැනට නැවත මේ විදිහට අඩිඩුළු තියාගෙන රේඛාවක් ඇඳ ගන්න ඕනි. දැන් සාමාන්‍ය කෙනෙක්ට ගවුමක බ්ලොක් එකක් හදද්දී අපිට මේ ප්‍රමාණය මාක් කරගත්තාම ඇති කුඩා දරුවෙකුට නම් අඟල් භාගයක වගේ ප්‍රමාණයක් මාක් කරගන්න. නැවත මම මේ විදිහට ටේප් එක තියාගෙන මම මේ රේඛාවේ දැන් උරහිස මිම්ම අඟල් 7 මාක් කරගන්නවා. දැන් මගේ පපුව වට මිම්ම තියෙනවා අඟල් 32ක්. මේ 32 මම 4 බෙදා ගන්නවා. එතකොට මට එනවා අඟල් 8ක්. ඒ අඟල් 8 රැගල් උස විදිහට මේ විදිහට ටේප් එක තියාගෙන ඉහළින්දලා පහළට මම මාක් කරගන්නවා. පපුව වට 38ට වැඩි නම් ඔයාලා ඔයාලගේ උරහිස මිම්ම දෙකෙන් බෙදාගෙන මේ විදිහට ඉහළින්දලා පහළට මාක් කරගන්න අවශ්‍ය වෙනවා. රැගල් උස මාක් කරගෙන මම එතන මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් රැගල් උස රේඛාවේ තමයි අපි අත්කට හැඩය ඇඳගන්නේ. පපුවට මිම්ම අඟල් 32 මම 4 බෙදාගෙන මැහුම් වාසි අඟල් 1 මම එකතු කරගන්නවා. ඔයාලට මැහුම් වාසි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට තමයි මම අඟල් 1 මෙතන එකතු කරගන්නේ. ඒක මම මේ විදිහට පපුවට රේඛාවේ මාක් කරගන්නවා. දැන් මේ තමයි පපුවට රේඛාව. දැන් අපිට තියෙන්නේ උරහිස මාක් කරගත්තු තැන ඉඳලා පහළට රැගල් උස දක්වා මේ විදිහට රේඛාවක් ඇඳගන්න. මේ රේඛාවේ මම මුලින්ම මේ විදිහට මැද මාක් කරගන්නවා. ඊට පස්සේ මැද ඉඳලා නැම්ම පැත්තට නැවත අඟල් භාගයක් මේ විදිහට මාක් කරගෙන නැවත මේ විදිහට හරස් රේඛාවක් ඇඳගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට බලුවන් මෙතන අත්කට හැඩේ මේ විදිහට ඇඳගන්න. මම දැන් හදන්නේ උරහිස් රේඛාවේ සම්මත 3 මිම්ම ලකුණු කරගන්න. මේ සම්මත 3 මිම්ම ඉඳලා පහළට තමයි අපි උස මිමි ලකුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. පපුව දක්වා උස මිම්ම මගේ අඟල් 8ක් තියෙනවා. මම ඒකට අඟල් 1 එකතු කරලා සම්පූර්ණ අඟල් 9 මේ විදිහට සම්මත 3 ඉඳලා පහළට මාක් කරගන්නවා. දැන් මාක් කරගෙන මම එතන තරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඔයාලා ඩාට් මිම්ම ලකුණු කරනවා නම් තමයි මේ විදිහට පපුව දක්වා උස මිම්ම අවශ්‍ය වෙන්නේ. ඉන දක්වා උස තියෙනවා මගේ අඟල් 14ක්. මම ඒකට මැහුම් වාසි එකතු කරගන්නවා අඟලක්. අඟලක් එකතු කරගෙන මේ විදිහට සම්මත 3 ඉඳලා පහළට ටේප් එක තියාගෙන අඟල් 15 මාක් කරගන්නවා මේ විදිහට. එතනත් මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා ඉන මිම්ම ලකුණු කරගන්න අවශ්‍ය නිසා. ඉනවට මිම්ම අඟල් 28 4 බෙදාගෙන මැහුම් වාසි අඟල් 1 එකතු කරලා අඟල් 8 මේ විදිහට මම මාක් කරගන්නවා ඉන රේඛාවේ. ඊට පස්සේ අපිට පුළුවන් ඉනවට රේඛාව හා පපුව වට රේඛාව මේ විදිහට යා කරගන්න. මගේ ඩාට් පළල තියෙනවා අඟල් 6ක්. ඒ අඟල් 6 දෙකෙන් බෙදාගෙන මම මේ විදිහට නැම්ම පැත්තේ ඉඳලා ටේප් එක තියාගෙන අඟල් 3 මාක් කරගන්නවා. අඟල් 3 ඉඳලා දෙපැත්තට නැවත අඟල් භාගෙ බැගින් මේ විදිහට නැවත මාක් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අපිට පුළුවන් මේ මැද රේඛාව පපුව දක්වා උස රේඛාවතෙක් මේ විදිහට දික් කරලා ඩාට් එකක් හැඩයට මේක ඇඳගන්න. ඉනමින්ම මම තවත් අඟල් භාගයක් වැඩි කරගන්නවා මේ විදිහට අංශයේ පැත්තෙන් ටේප් එක තියාගෙන. නැවත මම ඉන වට රේඛාව හා පපුව වට රේඛාව මේ විදිහට යා කරගන්නවා. දැන් ඉන දක්වා උස රේඛාවේ ඉඳලා ඉහළට මම නැවත අඟල් භාගයක් මේ විදිහට ඉහළට මාක් කරගෙන ඉනමින්ම හැඩ කරගන්නවා මේ විදිහට. එතකොට අපේ ඇඳුම එල්ලා වැටෙන්නේ නැහැ. හරිම ලස්සනට නීට් එකට තියෙනවා.
කරවට මිනුම අඟල් 14 මම 4න් බෙදා ගන්නවා. එතකොට මට එනවා අඟල් 3 හමාරක්. මං ඒකෙන් තවත් අඟල් භාගයක් අඩු කරලා අඟල් 3ක් මේ විදිහට කර පළල විදිහට මාක් කර ගන්නවා මෙතන. කර ගැඹුර ගන්නේ මම අඟල් 5යි. ඔයාලට ඒක අඩු වැඩි කර ගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ගවුමක් මහද්දී මේ ප්‍රමාණය ඇති. කර ගැඹුර ලකුණු කරගන්නෙත් අපි මේ සම්මත 3 ඉඳලා 15ට ටේප් එක තියාගෙන කර පළල හා කර ගැඹුර ලකුණු කරගත්තු තැන් දෙක මේ විදිහට යා කරගෙන මම කර හැඩේ ඇඳ ගන්න හදන්නේ. මේ විදිහට කොටු හැඩයක් ඇඳගෙන අපිට පුළුවන් මේක ඇතුලේ ඕනෑම නෙක් ඩිසයින් එකක් කරගන්න. මම ස්වීට් හાર્ට් කරක් තමයි මේකට දාගන්නේ. ඒක නිසා මුලින්ම මේ රේඛාවේ මම මැද මාක් කරගන්නවා. මැද ඉඳලා නැවත අඟල් භාගයක් පහත් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අංශයේ පැත්තට නැවත අඟල් භාගයක් මාක් කරගෙන අපිට පුළුවන් කර හැඩේ මේ විදිහට ඇඳගන්න. ඕනෑම ගවුන් ඩිසයින් එකක් මහගන්න බේසික් බ්ලොක් එක මේ විදිහට හදාගන්න පුළුවන් අපිට ලේසියෙන්ම. මම දැන් හදන්නේ මේ බ්ලොක් එක කපා ගන්න. ඔයාලට අවශ්‍ය නම් මෙතන පුළුවන් සම්පූර්ණ බ්ලොක් එක ඇඳ ගන්න නැතුව එක පැත්තක් විතරක් ඇඳ ගන්න. ඒ කියන්නේ මෙතන කර 16 දෙකට නවා ගන්න නැතුව තනි පළුවට මේක ඇඳ ගන්න. එතකොට අපිට පුළුවන් රෙදි කොටස දෙකට නවාගෙන නැම්මකට තියාගෙන මේ බ්ලොක් එක කපා ගන්න. මේ විදිහට තමයි බේසික් බ්ලොක් එකේ ඉදිරිපස පළුව තියෙන්නේ. මම දැන් හදන්නේ ඉදිරිපස පළුව භාවිතා කරලා පිටුපස පළුවේ බ්ලොක් එක හදා ගන්න. මුලින්ම කඩදාසියක් කරගෙන තියෙනවා මේ විදිහට. ඉදිරිපස පළුවේ බ්ලොක් එක අරගෙන ඉහලින් ඉඩ තියාගෙන තමයි මම බ්ලොක් එක තියාගන්නේ මේ විදිහට. මම උරහිස කොණින් ඉහලට අඟලක් මුලින්ම මාක් කරගන්නවා. දැන් ඒ වගේම කර කොණිනුත් ඉහලට අඟලක් මාක් කරගන්නවා මේ විදිහට. දැන් මාක් කරගෙන මම ඒ තැන් දෙක යාවෙන මේ විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් උරහිස මිනුම අඟල් 7 හමාර සහ කර පළල අඟල් 3 මම නැවත මේ විදිහට මාක් කරගන්නවා. දැන් අත්කට හැඩෙත් මේ විදිහට අඩි රූල තියලා මම දැන් ඇඳ ගන්නවා. පිටුපස පළුවේ කර ගැඹුර මම ගන්නේ අඟල් 2ක වගේ ප්‍රමාණයක්. ඒක ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ පිටුපස පළුවේ කර හැඩෙත් මම මේ විදිහට කර්ව් එකක් විදිහට ඇඳ ගන්නවා. ඩාට් එක ඉන රේඛාව ළඟින් මම මේ විදිහට මාක් කරගන්නවා. ඩාට් එකේ පොඩි වෙනසක් වෙනවා ඩාට් එකේ දිග ප්‍රමාණයේ. ඩාට් එකේ මුදුන මම මේ විදිහට පැන්සලක් අරගෙන පිටුපස පළුවට මාක් කරගන්නවා. දැන් අපිට පුළුවන් පිටුපස පළුවේ පතරම කපා ගන්න. මේ විදිහට ගවුමක් මහන්න කලින් අපිට ඕන ඩිසයින් එක මේ විදිහට කඩදාසියක හදාගත්තාම අපිට පුළුවන් කෙලින්ම රෙදි කොටසේ තියලා කපා ගන්න. එතකොට අපිට වැරදිණින් ප්‍රමාණයන් ගොඩක් අඩුයි. ඒ වගේම ඇඳුම නීට් එකට අපිට එකෙන් කපා ගන්නත් පුළුවන් වෙනවා. ඩාට් එක මාක් කරගත්ත තැනින් ඉහළට තවත් අඟල් 1 හමාරක් මාක් කරගෙන මේ විදිහට ඩාට් හැඩේ ඇඳ ගන්න තියෙන්නේ අපිට. මේ විදිහට තමයි ලේසියෙන්ම බේසික් බ්ලොක් එක හදාගන්නේ. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම පැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් subscribe කරන් bell icon එක press කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.